आयु पवन काम दिन मगे आलू हेमोटम मम हितन अल हेमोम अदत् अलट बलासन कथावा करगन ममावा इतिन अत कथावगन विस्तर कलोत् चीने मेधवस प्रसिद्ध में निलिय शूटिंग निवर वेलायदि एयागे आलवे खदिस्से नवित वाहनेट नकल उदविलनवा अय होत वाहनेट दागने अनगमन निद्दि हितवे नति विधि एक्सीडेंट एकट मोन देन सित्त वेनवा एक एक्सीडेंट एकक निसा केनेगे जीविते ओन තරම් විදියකට කණපිට පෙරලෙන්න පුළුවන්. ඒ වගේ අත කතාවේ ෆීමේල් ඇක්ට්‍රස් වන ඇගේ ජීවිතේම එකපාරින් කණපිට ගන්න පටන් ගන්නවා. ඇයට ඇක්සිඩන්ට් එකෙන් ලොකු හානියක් වුණේ නැතත් ඇය එක්ක හිටපු නළුවගේ ෆෑන්ස්ලා හිතන්නේ ඒ ඇක්සිඩන්ට් එක හිටපු ඇක්ටරට කරදරයක් කරන්න කියලා හිතාගෙන ඇය විසින් කරපු දෙයක් කියලා. ඒ කොහොම වුණත් ඔය ප්‍රශ්න හැම එකක්ම ඇයට අමතක වෙලා යන්නේ හොස්පිටල් එකේ බහර වෙන්න හැන්සම් ඩොක්ටර්ව දැකලා. මෙච්චර කාලයක් බඳින්න කියලා අම්මගෙනුයි තාත්තගෙනුයි තිබ්බ වදෙන් බේරිලා තමන් හිතපු විදිහම කෙනෙක් මැරි කරන්න ලැබෙනවා කියලා හිතමින් ඇය දවස පුරාම හිනමවන්න පටන් ගන්නවා. ඉතින් හිනමවුවට විතරක් මදිනේ ඩොක්ටර්ගේ අවධානයත් ගන්න ඕනේනේ. ඒ අවධානය ගන්න ඇය නොකරන දෙයක් නැහැ. කොහොම වුණත් ඒක පාරකදිවත් ඩොක්ටර් නම් ඇව තම සතේකට ගණන් ගන්නෙ නැහැ. ඒ දවසක් හදිස්සියෙම හොස්පිටල් එකෙන් බලෙන්ම වගේ ඇව ඩිස්චාර්ජ් කරගෙන ගෙදර යනවා. අන්න එහෙම ගියාට පස්සේ ඩොක්ටර්ටත් නින්දක් නැතිව ඇය ගැන හිතෙන්න පටන් ගන්නවා. හැබැයි තින් කොල්ල බරට හරියන්න කහවණු දුන්නත් ඒක එළියට පෙන්නන්නේ නැතිව සාමාන්‍ය විදියට ජීවිතය ගත කරන අතරේ හැමෝටම හොරෙන් ඇයගේ අවධානය ගන්න ෆුල් ට්‍රයි එක. කොහොම හරි හොරෙන් හොරෙන් ලව් කරන මේ දෙන්නගේ ආදර කතාව කොහොම අවසානයකට ගලාගෙන ආවිද? එදා ඇක්සිඩන්ට් එක වෙලාවෙ හිටපු නළුවගේ ෆෑන්ස්ලා ඇයට මොන වගේ දේවල් කරාවිද? එතකොට කතාව පටන් ගද්දිම ඉන්න ඇක්ටර් ඇයගේ කවුද? ඒ විදිහට උදව් ඉල්ලන්න ආපු හේතුව මොකද්ද? ඉතින් මේ හැමදේම දැනගන්න අද කතාවේ තන්තිම වෙනකම් බලන්න ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලට හැමදාම කොරියන් ඩ්‍රාමාස්, චයිනීස් ඩ්‍රාමාස්, ලස්සන රොමැන්ටික් ස්ටෝරිස් බලන්න ඕනේ නම් අපිව subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අද කතාව පැත්තට යමු. කතාව පටන් ගද්දි පෙන්නන්නේ මේ දවස්වල චීනයේ ප්‍රසිද්ධම නිලිය. ඒ කියන්නේ චින් මේ පෙන්නලා. එදා රෑ වෙනකල් ෂූටින් වලට හිර වෙලා ඉඳලා ගෙදර යන්න වාහනයට යද්දිම එතනට එන කොල්ලෙක් ජින් මේකෙන් උදව් ඉල්ලනවා. ඔහු කියන්නේ ඔහුගේ ෆෑන්ස්ලා වව දැකලා පස්සෙන් එනවා කියලා. කොහොම හරි ඔහුගේ නම ජියාවේ. ඒ වගේම මේ දෙන්නගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් ඔහුත් මේ දවස්වල ගොඩක් ෆේමස් ඇක්ටර් කෙනෙක් කියලා. කොහොමින් කොහොම හරි දෙන්න කතා කරමින් යද්දි මේ දෙන්න යන වාහනේ ඇක්සිඩන්ට් එකකට ෆේස් කරනවා. ජියාවේට මේ ඇක්සිඩන්ට් එකෙන් මුකුත් නොවුනට ජින් මේට නම් සිහිය නැහැ. පුළුවන් ඉක්මනට හොස්පිටල් එකෙන් ඇක්සිඩන්ට් එක වුණ තැනට ඇවිත් ජින් බේව හොස්පිටල් අරගෙන යනවා. ජින් බේට සිහිය නැති වෙද්දි ඇය අන්තමින් දකින්නේ ෂයිවෙන් කියන ඩොක්ටර්ව. ඔහුව දැක්ක විතරයි ලෙඩ කැලේ ගිහින් ඇයට ඔහු ගැන ආදරයක් හිතෙනවා. හැබැයි ඒ වෙලාවෙම සිහිය නැති වෙන නිසා ජින් බේට ඩොක්ටර්ගේ නමවත් මූණවත් බලා ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. කොහොම වුණත් සිහියෙද්දී ඇයට ඩොක්ටර්ගේ ඇස් දෙක නම් හොඳටම මතකයි. ආ මේ අපි කතා කරන ඩොක්ටර්ගේ නම ෂෝ ෂයිවෙන්. මෙයා නම් යාගේ ලෙඩ ගැන හොයලා බලන විදිහ ගැන කියන්න වචනක් නැහැ. ඒ තරමටම ගොඩාක් රෙස්පොන්සිබල් විදිහට ලෙඩුන්ව ගොඩක් හොඳින්ම හො බලනවා. ටික වෙලාවකින් මේ ෂයිවෙන් ජින්බේට සිහිය ආපු නිසාව පරීක්ෂා කරන්න ඇයගේ රූම් එකට එනවා. ඒ වෙලාවෙත් ෂයිවෙන්ගේ මූණ බලා ගන්න බැරි වුණත් ඔහුගේ නම බලා ගන්න නම් ජින්බේට පුළුවන් වෙනවා. හැබැයි තින් ඒ වගේ සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් ගොඩක් සල්ලි තියෙන ඒ වගේම ප්‍රසිද්ධ නිලියක් වුණ තමන් ගැන ලෙඩෙක් විදිහට විතරක් බලන එකට නම් ජින් බේජ ටිකක් කේන්තිත් එක්ක. කොහොමින් කොහොම හරි අම්මා කෝල් කරාම මේ ගැන ඇයට කියන ජින් බේජ දැනගන්න හම්බ වෙන්නේ ඔහුව තමයි ජින් බේට ඩේට් කරන්න ලැස්ති කරවපු කෙනා කියලා. ඒ වගේම ෂයිවෙන් ඇය නිලියක් කියලා පවා ටීවී එකේ යන ෂෝ එකක් වරදිලාවත් බලන කෙනෙක් නෙවෙයි කියලා
ජින්මේගේ අම්මා කියනවා කොහොම වුණත් ජීවිතේ පළවෙනි පාරට තමන්ට හිත ගියපු කෙනාව නිකම්ම අතහැරලා දාන්න බැරි නිසා ජින්මේ එක එක දේවල් කරලා ඔහුව දැලෙදා ගන්න try කරනවා. ඉතින් නෑ බොරුලේ දාරන්න ඔහුව room එකට ගෙන්න ගන්නවා. තව ඔහුව හොයන්න ඔහු ඉන්න තැන්වලට යනවා. ආ අන්න එහෙම ඔහුව හොයන් ගියපු දවසක ෂයිවෙන් නඳුම් මාරු කරන ගමන් හිටපු නිසා ඔහු ඈව කාමරයෙන් එළියටත් යවනවා. හැබැයි ඉතින් කෙල්ල වැඩේ අතාරින පාටක් නම් අහලකවත් නැහැ. ඉතින් ඒ නිසා ජින්බේ යාගේ හොඳම යාළුවගෙන් උදව් ගන්න තීරණය කරනවා. ජින්බේ යාගේ ඇඳුම් ගොඩක් එයාගේ යාළුවට කියලා හොස්පිටල් එකට ගෙන්න ගන්නවා. එකින් එක ඇඳුම් ඇඳලා ෂයිවෙන් දැලේ දා ගන්න හැදුවත් ඒ වැඩේ නම් ලේසි වෙන්නේ නැහැ නෙවෙයි ඇත්තටම ਉਹ ඇදිහන් නිකමටවත් බලන්නේ නැහැ කොහොම වුණත් ජින්මේ බයිසිකල් පදිමින් වයසක ලෙඩ්ඩුන්ට උදව් කරමින් ෂයිවෙන්ට කියලා ලකුණු ටිකක් දා ගන්න plan කරනවා හැබැයි තින්නේ පාරවල් වලදෙත් ෂයිවෙන් ජින්බේව නොදැක්කා වගේ එයාගේ වැඩ ටික කරන් ඒ තැන් වලින් යනවා කිසිම වැඩක් හරිගේ නැතිම තැන ජින්බේ හොට් විදිහට ලෑස්ති වෙලා රෑ කෑමාරන් ෂයිවෙන්ගේ රූම් එකට යනවා ඒ වෙලාවෙත් කියලා වෙනසක් නැහැ ඉතින් කලින් පාරවල් වල වගේම ජින්බේව ප්‍රතික්ෂේප වෙනවා කොහොමින් කොහමාරි ජින්බේ පහුවෙනිදා උදේ වෙනකන් ෂයිවෙන්ව දැලේ දාගන්න plan කරනවා. ඔහොම plan කරමින් ඉන්න අතරේදී ඇයට විසිට කෙනෙක් ඇවිත් room එකේ bell එක ring කරනවා. ජින්බේයේ කවුද කියලා බලන්න දොර ඇරියහම එතන හිටපු girl කෙනෙක් වතුර එකකින් ජින්බේගේ මූණට ගහලා ජියා වේව ඇක්සිඩන්ට් කරපු එකට බනිනවා. වාසනාවකට එතනින් ගිය ෂයිවෙන් මේක දකිනවා. ඉතින් ඔහු ඉක්මනටම තවත් දෙන්නෙක්ට කතා කරලා ඒ කැනු ළමයා හොස්පිටල් එකෙන් එළියට ගිහින් දානවා කොච්චර උත්සාහ කළත් ෂයිවෙනුන් තමන්ට කිසිම ඇටෙන්ෂන් එකක් දෙන්නේ නැති එකේ තවත් හොස්පිටල් එකේ හිටියොත් ජියාවේගේ ෆෑන්ස්ලට ඇයට කරදර කරන්න චාන්ස් එක වැඩි වෙන නිසාත් ජින්බේ තීරණය කරනවා හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා ගෙදර යන්න. ඉතින් ලැස්ති වෙලා රූම් එකෙන් එළියට එද්දිම ෂයිවෙන් නෑගේ මූණ ඉස්සරහා කොහොම වුණත් ෂයිවෙන්ව තම සතේකට ගණන් නොගෙන අඩි දෙකක් ඉස්සරහට යන්න කලින් ජින්බේගේ හීල් එක කැඩෙනවා. ආපු කේන්තියට හීල්ස් දෙකත් ගලවලා දාලා සිරප්පු නැතිව මේ හොස්පිටල් එකෙන් එළියට යනවා. වැඩ වගේ ගෙදර ගියත් ආයේ ෂයිවෙන්ව දකින්නවත්, ඔහුව දැලේ දාගන්නවත් හම්බ වෙන්නේ නැහැ කියලා මතක් වුණාම ජින්බේට නිකම්ම ඇඬෙනවා. කොහොම ටික වෙලාවක් අඬමින් ඉද්දී ජින්බේගේ ගෙදර බෙල් එක රින් වෙනවා. දොර ඇරියාම කවුරු ඉඳීවි කියලා දාලා හිතන්නේ. ඉතින් ඇවිත් යන වෙන කවුරුවත් නෙවෙයි ෂයිවෙන්. ඔහුගේ ඇතුළට ඇවිත් ජින්බේගේ කකුලට බෙහෙත් කරනවා. ටිකකින් ජින්බේයාගේ ගෙදර ගොඩක් හැඩි වෙලා, කැත වෙලා, බඩු හැම තැනම ගගා කියවනකොට නැගිටලා ගිහින් ෂයිවෙන් ඒ ටික ඔක්කොම නීට් එකට අස් කරනවා. ඒ වැඩෙත් ඉවර කරලා ගෙදර යන්න හදද්දී ජින්බේ කිසිම ලැජ්ජාවක් නැතිව ෂයිවෙන්ගෙන් අහනවා කන්න මොනව හරි උයන්නේ බැරිද කියලා. හැබැයි ඉතින් මේ පාර නම් ෂයිවෙන් මුකුත් නොකිය ජින්බේගේ ගෙදරින් යනවා. යකෙක් කන්නත් බඩගිනි නිසාත් ෂයිවෙන්ුන් ගියපු නිසාත් ජින්බේ තනියෙන් කෑම හදාගෙන කන්න තීරණය කරනවා. එහෙම හිතලා කුස්සියට ගිහින් කෑම හදන්න පටන් ගත්තා විතරයි කඩෙන් කෑම ටිකකුත් අරගෙන ෂයිවෙන් ජින්බේගේ ගෙදරට එනවා. ඉතින් ගෙනාපු කෑම ටික ජින්බේ එක බෙදාගෙන කාලා දෙන්න එක පොඩි චැට් එකකුත් දාගෙන ඉඳලා ෂයිවෙන් ගෙදර එන්න පිටත් වෙනවා. ජින්බේත් පහමනිදා ඉඳන් එයාගේ වැඩ පටන් ගන්න නිසා ෂයිවෙන් ගියාට පස්සේ ඉක්මනටම නිදා ගන්න යනවා. පහවෙනිදා ෂූටින් ඉවර කරලා ගෙදර යන ගමන් බොරුවට ලෙඩ වගේ කතා කරමින් ජින්බේ ෂයිවෙන්ට වොයිස් මැසේජ් එකක් යවනවා. හැබැයි ඉතින් ගෙදර ගියාට පස්සේ හිතුවේවත් නැති විදිහට අමාරු වෙලා ඇය ඇත්තටම ලෙඩ වෙනවා. කොහොම හරි එදා දවසේ තමන්ට තිබ්බ අන්තිම වෝඩ් රවුන්ඩ් ගිහින් ආවට පස්සේ ෂයිවෙන් අහනව ජින්බේ ලෙඩින් නැපු මැසේජ් ටික. ඉතින් ඔහු ඉක්මනට හොස්පිටල් එකේ වැඩ ඉවර කරලා ජින්බේගේ ගෙදර එන්න පිටත් වෙනවා. කොහොම වුණත් ඔහු එද්දී ඇය ගෙදර ලොක් කරගෙන කොච්චර කතා කළත් කිසිම රිප්ලයි එකක් නැති එකේ ෂයිවෙන් හවුස් ඕනව ගෙන්නගෙන ගෙදර දොර අරගෙන ඇතුළට යනවා. ඒ අනකොට තමයි ඔහු දකින්නේ සෝෆා එකේ හොඳටම උණ අරගෙන අමාරු වෙන්න ඉන්න ජින්බේව. ඉතින් ඔහු ඇයව ඇඳට එක් කරගෙන ගිහින් බෙහෙත් බොන්න දීලා කෑමත් කවල යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ ෂයිවෙන්ගේ අතින් අල්ලගන්න ජින්බේ අමාරු වෙන්න ඔහුගෙන් ඉල්ලනවා ඇය එක්ක ඉන්න කියලා. ජින්බේ මෙච්චර අමාරු වෙන්න ඉද්දී තනියෙන් දාල යන එක හරි නැති නිසා ෂයිවෙන් එදා රෑ ඉන්න තීරණය කරනවා. හැබැයි ඉතින් ජින්බේ ඔහුගේ අතින් අල්ලන්න නිසා ඔහුට කොහෙටවත් යන්න නම් වෙන්නේ නැහැ. මුළු රෑම ජින්බේගේ අතින්
පෙන්නල්ලන් ෂයි වෙන්නේ ගාවටම වෙලා ඉන්නවා. පහුවෙනිදා උදේ නැගිටින ජින්බේට කලින් දවසේ උණු මුකුත් මතක නැහැ. ඉතින් අය බය වෙනවා. ඇයගේ අතින් නල්ලන් මේ විදියට ෂයිවෙන් අය එහා පැත්තෙන් ඉන්නවා දැකලා. ඒ වගේම ෂයිවෙන්ගේ කකුල හිරිවැටිලා ඔහු කකුල මසාජ් කරමින් එතනින් නැගිටලා එහාට වෙද්දී ජින්බේට ගොඩ කප්සට්. කොහොම වුණත් ආයෙත් ජින්බේව චෙක් කරලා ෂයිවෙන් යනවා හොස්පිටල් එකට. එදා දවසම වගේ ජින්බේයා ඇක්ට් කරපු කතා බල බල කෙවලා දානවා. කොහොම හරි කවදාවත් නැතිව ෂයිවෙන් හොස්පිටල් එකට ගිහින් ෆෝන් එක දිහාම බලාගෙන ඉන්නවා. ගෙදර ගියා කියලා වෙනසක් වෙන්නේ නැහැ. දවසම ජින්බේගෙන් මැසේජ් එකක් එනකම් ෆෝන් එක චෙක් කරනවා. හැබැයි දැන් ජින්බේට නම් එයාගේ ඩ්‍රාමාස් ෆිල්ම්ස් බල බල සෝෆා එකේම හොඳටම නිඳ ගිහින්. පහුවෙනිදා උදේ ලාම් එකට ගැස්සිලා නැගිටිද්දි ජින්බේ හොඳටම පරක්කු වෙලා. ඒ වගේම ෆෝන් එක බිම වැටෙන නිසා ඇයට ෆෝන් එකෙන් කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. කොහොම වුණත් ඉක්මනට ලෑස්ති වෙන ජින්බේ යනවා ෂයිවෙන්ගේ ගෙදර. මොකද ඒ දෙන්න ෂයිවෙන්ගේ අල්චුව බලන්න යන්න දාගෙන තිබ්බ එදාට නිසා. හැබැයි ඉතින් ඒ වෙද්දි ෂයිවෙන් පිටත් වෙලා ඉවරයි. ෂයිවෙන් එක ලස්සනට ගත කරන්න තිබ්බ කාලය නැති කරගත්තා කියලා හිතේ මින් දුක නැති වෙලා යනකම්ම ජින්බේ ෂොපින් කරනවා. කොහොම හරි හොඳට ෂොපින් කරලා ගෙදර එද්දී තමයි අය දකින්නේ ෂයිවෙන් නැ එනකන් ගෙදර දොර ඉස්සරහට වෙලා බලන් ඉන්නවා කියලා. ඉතින් පුළුවන් ඉක්මනට බඩු ටිකක් පැක් කරන් දෙන්න එක ගමන යන්න පිටත් වෙනවා. ඒ යන අතරමඟදී ගෙදර අරන් යන්න බඩු ගන්න නැවතුහම ෂයිවෙන් පොඩි කාලේ ඉඳන් කන්න ආසම කේක් බෝල්ස් ටිකක් ජින්බේට අරගෙන දෙනවා. ඒ කඩේ ළඟම ලස්සනට ඩෝල්ස් ලාදන පොඩි ෂොප් එකකුත් තියෙනවා. ඉතින් එතනට යන ජින්බේ එකක් මිලට අරගෙන ඒක ෂයිවෙන්ට තෑගි කරනවා. හැබැයි ඉතින් Taman කොල්ලෙක්නේ බෝනික මුගට දහද්දි ජින්බේ මිනිස්සු බලන් ඉන්න නිසාවත් පොඩ්ඩක් අතට ගන්න කියලා ෂයිවෙන්ට කියනවා. ෂයිවෙන් වටපිට බැලුවාම තමයි තේරෙන්නේ ඒ හරි ඉන්න ගොඩක් අය ඔවුන් දිහා බලන් ඉන්නවා කියලා. ඉතින් එතනින් එහාට මුකුත් නොකිය ඔහු බෝනිකවත් අරන් ගෙදර එන්න පිටත් වෙනවා. කොහොම හරි ගෙදර ආවහම ෂයිවෙන්ගේ ආච්චි නම් කියන්නේ ජින්බේ කවදා හරි හොඳ වයිෆ් කෙනෙක් වෙයි කියලා. ඒක ඇහුවාම නම් කෙල්ලගේ මූණ රතු වෙනවා. ටික වෙලාවක් ගෙදර අයක කතා කරමින් ඉඳලා දෙන්නම දෙන්නට ලෑස්ති කරපු කාමරවලට යනවා. එදා හවස් වෙලා ෂයිවෙන් පොඩ්ඩක් එළියට යන ලෑස්ති වෙලා ජින්බේව හම්බ වෙනවා. ඒ වෙලාවේ ෂයිවෙන් අරන් දීපු කේක් බෝල්ස් ට්‍රයි කරන්න ලෑස්ති වෙන ගමන් ඉන්න ජින්බේ ඔහුව දැක ගමන් එක කේක් බෝලයක් ඔහුගේ කටේ ඔබනවා. කොහොම හරි මේක බලන් ඉන්න ෂයිවෙන්ගේ නංගි සූයෙන්ට නම් කේන්තිමේ කෝලං දැකලා. අපි ෂයිවෙන්ගේ නංගිට සූ කියලා කතා කරමු. සූ ඉස්සර ඉඳන් ගොඩක් කන්නාස කෑමක් තමයි මේ කේක් බෝල්ස්. ඉස්සර ඉඳන්ම ෂයිවෙන් ගෙදර එද්දි අනිවාර්යෙන් කේක් බෝල්ස් ඇයට ගෙනත් දෙනවා. හැබැයි මේ පාර ඒව අරන් දීලා තියෙන ජින්බේට කියලා දැක්කාම ඇයට ගොඩක් අප්සෙට්. කොහොම වුණත් ෂයිවෙන් ගෙදරින් ගියාට පස්සේ කාමරයට යන සූ කොහොම හරි ජින්බේට කියලා දවල් කෑම ලෑස්ති කරවනවා. ජින්බේගේ කෑම ගොඩක් රස නැති වුණත් කන්න පුළුවන් විදියට හදන්න ඇයට පුළුවන් වෙනවා. මේකෙන් වෙන්නේ ෂයිවෙන්ගේ ආච්චි තවත් ජින්බේ ගැන ඉම්ප්‍රෙස් වෙන එක. හැබැයි ඉතින් ගෙදර ආවහම මේ ගැන දැනගන්න ෂයිවෙන් සූට හොඳටම බනිනවා. එදා රෑට කන්න උයන්නේ ෂයිවෙන්. ජින්බේයෝ උයන එක හොරෙන් බලන් ඉන්න ගිහින් ඇයව ෂයිවෙන් දකිනවා. ඉතින් ඇයට කතා කරන ෂයිවෙන් ඇයවත් එකතු කරගෙන කෑම ලෑස්ති කරනවා. කොහොම හරි මෙතනින් යන ආච්චි සහ සූ මේක දකිනවා. සූ කේන්තියෙන් පුපුර පුපුර ගියත් ආච්චිට නම් ගොඩක් සතුටුයි ජින්බේ ෂයිවෙන් මේ විදියට එකටින් එක දැකලා. ෂයිවෙන් සහ ජින්බේ ආපු ප්‍රධානම වැඩේ තියෙන්නේ පහුවෙනිදාට. ඒ යාළගේ පවුලේ මියගියපු අයව සිහි කරලා පවත්වන සෙරමිනේකට සහභාගී වෙන එක. කොහොම වුණත් ජින්බේ අනිත් දවස්වල වගේම දවල් වෙනකම්ම නිදා ගන්නවා. බොහොම අමාරුවෙන් කෝල් 100ක් විතර අරන් ජින්බේව නැගිටව ගන්න ෂයිවෙන් ඇයත් එක්කම සෙරමිනේකට යන්න පිටත් වෙනවා. කොහොම හරි ගෙදරින් එළියට යද්දිම හැංගිලා හිටපු සූ වතුර එකක් අරන් ඇවිත් ජින්බේගේ ඇඟේ හප්පනවා. ඇඳුම සම්පූර්ණයෙන්ම තෙමිලා නිසා සෙරමිනේකට යන්නත් බැහැනේ. ඒ මදිවලට ජින්බේ අරන් ආපු අනිත් ඇඳුම් හැම එකක්ම සෙරමිනේකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ජින්බේට පොඩ්ඩක් ඉන්න කියන ෂයිවෙන් එයාගේ අම්මා මහපු ලස්සන ගවුමක් ඇයට ගෙනත් දෙනවා. ෂයිවෙන්ගේ අම්මා ඒ ඇඳුම ජින්බේටම මැහුවා වගේ ගානට ලස්සනට ඇඳුම ඇයට සෙට් වෙනවා. කොහොම හරි මේක දකින සූ එයා කරපු වැඩවලින් ජින්බේට ලකුණු වැඩි වෙන එක විතරක් වෙන නිසා සෙරමිනේක පැවැත්වුණු වෙලාවෙම කේන්තියෙන් පුපුර පුපුර තමයි ඉන්නේ. කොහොම හරි සෙරමිනේක ඉවර වුණාට පස්සේ ජින්බේව හම්බ වෙන්නෙන සූ
සූවැයට හොඳටම බණිනවා. හේතුවක් නැතිව ඒ විදියට සූ චින්බේට බණින එක දකින ශයිවෙන් ඉක්මනට එතනට ඇවිත් සූට බැනලා ඇය වෙතින් යලවෙනවා. එදා ඇය චින්බේගේ හෙයාර් ඩ්‍රයර් එක කැඩිලා නිසා ඇය යනවා ශයිවෙන්ගේ රූම් එකට. ඉතින් කොණ්ඩේ ඩ්‍රයි කරන්න ඇය ශයිවෙන් එක්ක කතා කරන්න ඔහු ගාවින් ඉඳ ගන්නවා. ඒ වෙලාවේ ශයිවෙන් පොරොන්දු වෙනවා පහුවෙනිදා උදෙන්ම ගිහින් හෙයාර් ඩ්‍රයර් එකක් කරන් දෙන්න. ඒත් එහෙම කරන්න ඕනේ නැහැ කියන ජින්බේයි ඔහුට කියනවා පහුවෙනිදා උදේට ෂූටින් එකක් වැටෙන නිසා ඇයට එදා රෑම යන්න සිද්ධ වෙනවා කියලා. කොහොම වුණත් ශයිවෙන් කැමති වෙන්නේ නැහැ රෑම ඇද්දෑව තනියෙන් ටැක්සි එකක යවන්න. ඉතින් ඔහු ඇයව ඇරලවල එන්න පිටත් වෙනවා. ජින්බේව ගෙදරටම ගිහින් ඇරලවලා ශයිවෙන් ඇයගේ ගේ ඉස්සරහට වෙලා කල්පනා කරනවා. මොකද ශයිවෙන්ගේ අම්මා ඇයගේ ලේලිට දෙන්න කියලා ශයිවෙන්ගේ අතර ලස්සන කරාමු දෙකක් දීලා. ඒක පවුලේ ලේලියන් අතර මාරු වෙමින් යන එකක්. ඒ කරාමු දෙක ඇයට කොහොම දෙන්නද කියලා කල්පනා කරමින් ඉද්දි එකපාරටම ජින්බේ ගෙදර දොර හරිනවා. ඉතින් මේ වෙලාව චාන්ස් එකක් කරන් ශයිවෙන් කරාමු දෙක ජින්බේට දීලා ඉක්මනට එතනින් යනවා. කොහොම හරි පොඩ්ඩක් රෙස්ට් කරලා ජින්බේ යාගේ හොඳම යාළුවට කෝල් එකක් කරන් සිද්ධ වුණ දේවල් හැම එකක්ම අකුරක් නෑ රෑට කියනවා. පහුවෙනිද හවස ජින්බේව හම්බ වෙන්න ශයිවෙන් ඇගේ ගෙදරට එනවා. ඒ ආච්චි එවපු බඩු වගයක් ඇයට දෙන්න. ජින්බේ එකත් තරන් පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න ශයිවෙන්ට කතා කළත් ශයිවෙන් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් ටික වෙලාවකින් ආයෙත් එන ශයිවෙන් වතුර තිබහයි කියලා ගේ ඇතුළට එනවා. පහුවෙනිද උදෙන්ම ෂූටින් පටන් ගන්න නිසා ඊට කලින් ජින්බේ ශයිවෙන්ට වොයිස් මැසේජ් එකක් යවනවා. සෝෂල් මීඩියා වල හරි කොහොම හරි ඇය ඒ වෙලාවේ ෂූට් කරන අලුත් ප්‍රෝග්‍රෑම් එක දැක්කොත් වැරදි වැටහීමක් තියාගන්න එපා කියලා. කෝල් විදිහට එක ගාණක් නැහැ කියලා ඉන්න ශයිවෙන් ඒ ප්‍රෝග්‍රෑම් එකේ පොඩි කොටසක් විතරක් බලපු ගමන් ඉරිසියාවෙන් පුපුරනවා. ඒ වගේම ගෙදර ඉඳන් මේක බලන ගමන් ඉන්න සූත් ශයිවෙන් වගේම පුපුර පුපුර තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ. ඇත්තටම සූ ඇයි ඒ විදිහට ඉරිසියාවෙන් ඉන්නේ? ඉතින් ඒ ගැන අපිට කතාව ඉස්සරහට දැනගන්න පුළුවන්. එදා උදේ ඉඳන් ජින්බේ ෂූටින් නිසා බිසී වෙන නිසා බ්‍රේක් එකක් හම්බ වුණ ගමන් ශයිවෙන්ව හම්බ වෙන්න හොස්පිටල් එකට එනවා. කොහොම හරි හොස්පිටල් එකට යන ඇය ශයිවෙන්ව හිනාගස්සන්න එක එක විකාර කරනවා. හැබැයි තින් කූල් විදිහට ඉන්න ඕන නිසාත් හිනාව නවත්ත ගන්න බැරි නිසාත් ඔහු මෙඩිකල් රිපෝර්ට් එකකින් මුණ කවර් කරන් හොඳටම හිනා වෙනවා. ඒ විදිහට ශයිවෙන් එක්ක ඉඳලා ආයෙත් ෂූටින් වලට යන ඇය බොරුවට ඉන්ජර්ඩ් වෙලා වගේ රඟපාලා ගෙදර එනවා. හැබැයි තින් ගෙදර ඇවිත් නිකන් ඉන්නේ නැතිව බෑන්ඩේජ් කරලා තියෙන කකුල් වල ෆොටෝ එකක් කරන් ඒක ශයිවෙන්ට සෙන්ඩ් කරනවා. මේක දකින ශයිවෙන් ඉක්මනට ඇයට කෝල් කරාම ගොඩක් අමාරුවෙන් ඉන්නවා වගේ රඟපාමින් ජින්බේ ඔහු එක්ක කතා කරනවා. වැඩ ඉවර වෙලා බෙහෙත් ටිකකුත් අරන් ජින්බේගේ ගෙදර එන්න ශයිවෙන් තීරණය කරනවා. ඉතින් ශයිවෙන් ඉස්සරහා ගොඩක් අමාරුවෙන් වගේ රඟපාන ඇය ශයිවෙන් එක්ක ආයෙත් සෙටින් කරන්න පටන් ගන්නවා. කොහොම වුණත් ගෙදර ගියාම තමයි ශයිවෙන්ට මතක් වෙන්නේ ඔහු ඩොකියුමන්ට් එකක් ජින්බේගේ ගෙදර දාලා ඇවිත් කියලා. වැඩට යන ගමන් එක ගන්න හෙට යනවා කියලා හිතලා ඔහු දැන් මේක ගන්න ගියත් ඒ වෙද්දි ජින්බේ හොස්පිටල් එකට ගිහින් කොහොම හරි හොස්පිටල් එකේ හිටපු සූගෙන් ඇය දැනගන්නවා ශයිවෙන් තාමත් හොස්පිටල් එකට ඇවිත් නැහැ කියලා. ඉතින් ගෙදර යන ජින්බේ ශයිවෙන් ආයෙත් එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් ශයිවෙන් ආවහම ජින්බේ හැම ඩොකියුමන්ට් එකක් ගෙදර තිබ්බේ නැහැ කියනවා. ජින්බේ කියන්නේ බොරුවක් කියලා දැන දැනත් ශයිවෙන් යන්න පිටත් වෙද්දී ජින්බේ හන්ගන් හිටපු ඩොකියුමන්ට් අරන් පෙන්නනවා. කොහොම හරි ඒ වෙලාවේ ජින්බේ ෆිටින් කරන්න හැදුවත් පුළුවන් ඉක්මනට එකත් අරන් ශයිවෙන් ගෙදර එන්න පිටත් වෙනවා. පහුවෙනිදා සූව හම්බ වෙන්න යන ජින්බේ ඇයට ජියාව මුණගස්සනවා. ඇත්තටම සූ කියන්නේ ජියාවගේ ලොකු ෆෑන් කෙනෙක්. ඉතින් එදා ෂූට් එක ජින්බේ ජියාවේ එක කරපු නිසා තමයි සූ ඉරිසියාවෙන් පුපුර පුපුර ඉඳලා තියන්නේ. ඒ වගේම අනිත් ෆෑන්ස්ලා වගේම ජින්බේ එදා වුණ ඇක්සිඩෙන්ට් එක ජියාවේට කරදරයක් කරන්න හිතාගෙන කරපු එකක් කියලා තමයි සූත් හිතාගෙන ඉඳලා තියන්නේ. කොහොම හරි ඒ වැරදි වැටහීම් ටිකක් බේරගෙන සූ සහ ජින්බේ ගොඩක් ළඟින් ආශ්‍රය කරන්න පටන් ගන්නවා. ඔය අතරේදී කවුරු හරි කෙනෙක් ජින්බේ යාගේ හොඳම යාළුවා එක්ක ශයිවෙන් ගැන කතා කරපු වීඩියෝ එකක් එඩිට් කරලා ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරලා මේක දකින ශයිවෙන්ට ගොඩක් අප්සෙට්
मेडिकल लोकेशन मेडिकल मंगेना मत कहती है।